මේ මටම වුණු ඇත්තම සිද්ධි කීපයක්. මගේ ගම ගාල්ල. ගාල්ල ඉපදුනාට මම පොඩි කාලේ ඉඳන්ම හිටියේ කොළඹ. හැම නිවාඩුවකටම ගමේ යනවා. ඒ ගියාම ඉතින් හරි ජොලි. මගේ නෑදෑ හැත්ත බුරුත්තම ඉන්නේ එහේ. ගමේ අපේ ගෙදර තියෙන්නේ ලස්සන කඳු දෙකක් මැද කුඹුරක් අයිනේ. අපේ ගෙදර ඉන්නේ ආච්චි සීයයි. ඒ ගේ අයිති අපේ අම්මට. වටේටම තියෙන්නේ අපේ අම්මගේ සහෝදරයගේ ගෙවල්. වටේටම කීවට මෙහෙ වගේ ළඟ ළඟ ගෙවල් නෑ. මීටර 200ක් විතර දුරින් දුරින් තමයි එහෙ ගෙවල් තියෙන්නේ. ඉතින් ගමේ ගියාම කොයි වෙලාවකවත් මම ගෙදර නෑ. අයියලා අක්කලා නංගිලා මල්ලිලා එක්ක දවසම කැලෑවෙයි ඇලවල් වලයි දොළවල් වලයි තමයි කාලෙ ගෙවුනේ. උන්ටත් ඉස්කෝලේ නිවාඩු. මගේ ඇඳුම් ඒ හැම ගෙදරකම තිබුණා. හවසට එන්නේ කොහෙටද? එහෙ තමයි රැට ඉන්නේ. ගමනක් හරීම දුෂ්කරයි. කරන්ට් එක නැහැ. ලාම්පු එළියෙන් තමයි ඉන්නේ. වතුර ඇලවල් දොළවල් වලින්. අපේ ගේ පිටිපස්සේ කන්ද. ඒ කන්ද පිටිපස්සේ ඉඳන් මහා කැලේ. ගේ ඉස්සරහා කුඹුර. කුඹුරෙන් පස්සේ ආය කන්දක්. මුළු ගමම කඳු යායක්. එතකොට මම 6 වසරේ. ඒත් මේ කියන්න යන සිදුවීම මට තාමත් අද වගේ මතකයි. මම ගමට ගොඩාක් ආසයි. ඒත් හවස 6න් පස්සේ මං ආසම නැහැ. මොකද පාරකවත් ලයිට් එළියක් නැහැ. ඒ නිසා අපි රැට කොහේ හරි ගේකමයි ඉන්නේ. ඒත් ප්‍රශ්නයක් නෑ, වටේටම ඉන්නේ නෑයෝ නිසා. කොහොම හරි එදා සිංහල අලුත් අවුරුද්දට පස්සේ දවසේ රැ හැමෝම අපේ ගෙදර ඇවිත් හිටියා බූරුව ගන්න. ඒ කාලේ ගමම රන් කරේ අපේ සීයා. එයාට හැමෝම බයයි. එයා දඩයක්කාරයෙක් වගේම හොඳ ගොවියෙක්. ඉඩම් අක්කර ගානක් තිබුණා. දැන් නම් ඒව ළමයි 8 දෙනාට අක්කර 3-4 ගානේ වගේ බෙදලා දීලා තියෙන්නේ. කොළඹ වගේ නෙමෙයි. එහි අවුරුද්ද සැරටම සමරනවා. ඉතින් අපේ මාමලා, බාප්පලා, සීයලා ඔක්කොම අපේ මිදුලේ ලොකු මාගලක් එලාගෙන බූරුවක ගහ හිටියේ. පුංචිලා නැන්දලා හෙවත් හිටියා. එදා රෑ උයලා තිබුණේ පරිප්පුයි වල් උරුමසුයි බතුයි. මෙහෙ වගේ නෙමෙයි, එහෙ කටුමැටි බිත්ති තියෙන්නේ. ඉතින් එදා රෑ මට බඩගිනි වෙලා මං අපේ පුංචි කෙනෙක්ට කියලා බත් බෙදව ගත්තා. පුංචි කිව්වා මට කුස්සියට වෙලා කන්න, එළියට එන්න එපා කියලා. මං ඉතින් කුස්සියේ මිරිස් කල ළඟ බිම වාඩි වෙලා බත් කෑවා. මගේ ඉස්සරහ බිත්තියේ තමයි තනි දොරේ පොඩි ජනෙල්ලි තිබ්බේ. ඒක වහලා තිබුණේ. මට එක පාරටම ඒක ඇරෙන සද්දය ඇහුණා. මට ටිකක් බය හිතුණා. ඒ නිසාම මං ඇහුණ නෑහුණ ගානට බත් එක දිහාම බලාගෙන බත් කෑවා. ආයෙත් මට ඒ සද්දය ඇහුණා. ඒ වෙලෙ මට ජනෙලි දිහා බැලුණා. මං දැක්ක කෙනෙක්. එයාගේ පපුව මට්ටමින් උඩ විතරයි දැන් මට පේන්නේ. පොඩි ජනේලෙන් එබිලා මන් දිහා මෙයා බලන් හිටියා. ඇඳුමක් නෑ. ඔළුවේ ඉඳන්ම අපේ කොණ්ඩේ වගේ කළු මවිල්. ලාම්පු එළියෙන් දැක්කේ ලොකු ඇස්කෙටි දෙකක් තිබ්බේ එළියට පැනලා වගේ. ඌ කට ඇරලා රතුම රතු දිව එළියට දැම්මා. දිව ජනෙල් පට්ටමේ ගෑවෙන්නම දිගයි. ඒ කියන්නේ උගේ පපුව මට්ටමටම. කට දෙපැත්තෙන් අර යක් විස්මූණු වල වගේ දල දෙකක් තිබුණා. ජනේලෙන් එකයි වූ. මං බය වුණු පාර පංගුව දමලා ගිහින් අඬාගෙන පුංචිගේ ඇඟේ එල්ලුණා. එයා මගෙන් ඇයි ඇයි කියලා ඇහුවත්
මට කියාගන්න බැරි වුණා. මං අඬනවා විතරයි. ඊට පස්සේ පුංචි මාවත් ඇදගෙන කුස්සියට ගියාම මගේ පංගුව බිම හැලිලා විසිරිලා ගිහින් තිබ්බා. ඒත් ඒකේ තිබුණු මස් කෑලි ටික තිබුණේ නැහැ. ජනේලෙ තැරලා. ඒ මොකෙද්ද කියලා නොතේරුණාට තාමත් මං හිතන් ඉන්නේ ඌ යකෙක් කියලා. ඒ සිද්ධිය මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ. කවුරු හරි යකෙක් ගැන කිව්ව ගමන් මට මතක් වෙන්නේ උගේ මූණ. ඒ එක සිදුවීමක්. ඊට පස්සේ තවත් එකක් වුණා. ඒ සිද්ධිය වෙලා අවුරුදු 3කට විතර පස්සේ. මම එතකොට 9-10 වසර වගේ. දෙවෙනි වාරේ නිවාඩුවට ගමේ ගියා. ගියාම කොහොමත් අපි නිවාඩුව ඉවර වෙනකන් එහෙ. එක දවසක් අයියලා කවුරුවත් හිටියේ නැහැ. උන් මාළු අල්ලන්න ගිහින්. මට යන්න උනේ නැහැ මොකක් හරි හේතුවක් නිසා. ඉතින් මං දවල් 12ට විතර ගේ පිටිපස්සේ කන්ද මුදුනේ තියෙන වෑවර ගහ පැත්තට ගියා වෑවර ගෙඩිය පොන්න කියලා ඉතින්. කන්දේ තනි කර තියෙන්නේ තේයි කුරුඳුයි. සීයාගේ වගාවල් තමයි. කොහොම හරි ගහේ බඩ ගාලා වෑවර ගෙඩියකුත් කඩන් බීලා ඒ ගහටම හේතු වෙලා බිම ඉඳගෙන වෑවර ගෙඩිය පලාගත්ත ලොඳ කණ්ඩ. එක පාරටම මගේ පිටිපස්සෙන් කළු පාට ලොම් පිරිච්ච ගෝරිල්ලෙක්ගේ වගේ අතක් වෑවර පළුවට අත දැම්මා. ඒත් එක්කම මම ගෙතරම දිව්වේ කෑ ගගා. එදා රෑ මට නිින්ද ගියෙත් නෑ. මං ගෙදර කාටවත් වෙච්ච දේ කියන්න ගියෙත් නෑ. ඒත් එදා මුළු රෑම මම හීනෙන් දොඩවලා. පහුවදා මාම කෙනෙක් ඇවිත් මට නූලක් දාලා ගියා. ඒ සිදුවීමත් මට අද වගේ මතකයි. ඊට පස්සේ දවසක අයියලා එක්ක කැලේ ගියා. එහෙ එක තැනක් තියෙනවා මාර සීතලයි ලස්සනයි. ඇලක් ගලාගෙන යනවා. අපි කට්ටියම ඕකේ නෑවා. ඒ ඇල ගල් ලස්සෙන් ගලාගෙන යන්නේ. ඉතින් කට්ටිය ඔහොම නනා සෙල්ලම් කර කර ඉද්දි මට හැමෝටම වඩා උඩහින් නාන්න ඕනේ කියලා මං ඇල දිගේ ටිකක් උඩහට ආවා. අඩි 10ක් 15ක් විතර. එතෙන්දිත් අර කලින් වගේම ලෝම ගොඩක් මගේ කකුල මිරිකුවා වතුර යටින්. මං කෑ ගහගෙන අයියලා ඉන්න තැනට ගිහින් සිද්ධිය උන්ට කිව්වා. උන්නම් සත පහකට ගණන් ගත්තේ නැහැ. ඌ hina වුණා. ඒත් මට යන්න ඕනේ කියලා බල කරපු නිසා උන් එක්කම අපි ගෙදර ආවා. එදත් උදේ වරුවේ අපි මාළු අල්ලන් පුච්චන් කාලා තමයි කැලේ ගියේ. ඒ සිද්ධියත් වෙලා අවුරුදු 2-3කට පස්සේ දෙසැම්බර් නිවාඩුවකට අපි ආපහු ගමේ ගියා. එහෙදි අපේ පුංචි කෙනෙක්ගේ ගෙදර දර නැහැ කියලා මට කැලේ යන්න එන්න කිව්වා පුංචි. මාත් එදා කැලේ නාද්දි වෙච්ච දෙයින් පස්සේ මහ කැලේ ගියේම නැහැ. අවුරුදු ගානකින් නිසා මාත් හා කියලා ගමනට කැමති වුණා. මායි පුංචි පුංචිගේ ළමයි දෙන්නයි තමයි ගියේ. එදා ගියා අපි කැලේ ගොඩක් ඇතුළට. එක තැනක තියෙනවා ගල් පොත්තක්. ඒ ගල් පොත්තත් පහු කරන් අපි තවත් ඇතුළට ගියා කැලේ බලන්න කියලා. එන ගමන් දරාහුලන බලාපොරොත්තුෙන් තමයි ගියේ. ඔය යනකොට ගල් ගුහාවක් වගේ තැනක් තිබ්බා. එතන ලොකු ගහක් තිබ්බා. ඒ ගහ මිනිස්සු දෙන්නෙක්ටවත් බදන්න බැරි තරම් මහත උස විශාල ගහක්. ඒ ගහේ අපේ ඇස් මට්ටමින් වගේ ලොකු තැඹිලි පාට ලපයක් තිබ්බා. ඒ ප්ලේස් එක දැක්ක ගමන් පුංචි කලබලෙන් වගේ කිව්වා පුතේ ඉක්මනට ආපහු යමු කියලා. ඉතින් අපි ගියාට වඩා ඉක්මනට ආයෙ අර ගල් පොත්තට ආවා. ඇවිත් ඉඳගෙන ටිකක් ගිමන් ඇරියා. ඒ වෙලේ මම පුංචිගෙන් ඇහුවා ඇයි පුංචි ආයෙ හැරිලා ආවේ කියලා. එතකොට පුංචි කිව්වේ හරි අමුතු කතාවක්. හිච්චි පුතේ, උඹ බය වෙන්නේ නැත්තම් මන් දෙයක් කියන්නද? මොකද්ද පුංචි කියන්න? හම්ම
බං මං හිතුවේ අපි ඉවරයි කියලා. ඒ පෙනුණු ගහ ළඟ ජේවීපී කාලේ මිනිහෙක්ව වද දීලා පුච්චලා මරලා. ඒ හරි හොල්මන් තියෙනවලු. උඹ දැක්කද අර ගහේ පැල්ලමක් දාලා තියෙන්නේ හරියටම ওই තැන අඳුරගන්න. වාගෙට පිච්චුණු මිනිහක් ඔතන හොල්මන් කරනවා. ගමේ කීප දෙනෙක්ම කැලේට ආපු වෙලාවවලන දැකලා තියෙනවලු. යකෙක්ටවත් බය නැති. ගුණදාස මාමා හිටම් බය වුණා බං. ඔය සීයා දැක්ක කියන්නේ. කවුද පුංචි කිව්වේ ඔවා? ආපංකෝ සීයාගෙන්. එයා මේ කැලේ හැම අස්සක් මුල්ලක් නෑරම ඇවිදලා තියෙනවා. එහෙනම් පුංචි ඔය සීයා තාම යහතින් ඉන්නේ. මොකටද අපි බය වෙන්නේ? කට කට කට. තොකේ සීයා අඹුඩි ගහන් කුඹුරට බහින වෙලාවක බලාපන් ඉන. එයා අරසාවක් දාන් ඉන්නේ. අපිට එහෙම මුකුත් නෑ. සීයා තමයි කිව්වේ මේ ගල් පොත්තෙන් එහාට යන්න එපා කියලා. පොඩි කාලේ ඉඳන් උඹලයි අම්මලා අපි ඕන තරම් මේ කැලේ ඇවිද්දා. ඒත් මම මේ ගල් පොත්තෙන් එහාට ගියේ ඕන් අත තමයි. පුංචි එහෙම කියාගෙනම ගල් පොත්තෙන් නැගිට්ටේ. ආපහු යන්න. අපිත් හනි හනික කැලේ අයිනට මැවිත් දරාතු දෙකකුත් ඇදගෙන ගෙදර ආවා. හැබැයි කාලයත් එක්ක ගම දියුණු වෙනකොට ඒ අද්භූත සිදුවීම් ටික ටික නැතුව ගිහින් දැන් ළඟ ළඟ ගෙවල් හැදිලා ගමට ලයිට් වතුර අරන් කැලේ තෙලි වෙලා දියුණු වෙලා. මං ඔය කිව්වේ අවුරුදු ගණනාවකට කලින් වෙච්චි ඇත්තම සිද්ධි කීපයක්. ඔයිට වඩා දරුණු සිදුවීම් වලට මුහුණ දීපු අය හිටියයි ගමේ. ඒවා මං වෙන දවසක කියන්නම්.